අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය නිවැරදිව ප්‍රථමයෙන් ඔබ වෙත ගෙන එන සවස 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ දවස උණුසුම් කළ පුවත් සිරස්තල ප්‍රථමයේ තුනම විදගෙන නැත්නම් අප්‍රේල් 30න් පසු පොදු තැන් තහනම් පොදු ස්ථාන තහනමේ නීතියට එරෙහි වෙන්න බෑ ඔමික්‍රෝන් දරුවන් පිළිගන්නා ලකුණු BMC-යට සිමෙන්ති ටයිලුයි වටින් ගෙන්වන්න අවසර තුනක් වැල්ලවායේදී එකක් දැරණියගලදී දිය රකුසාට බිලි ඊයට වඩා අද අඩු එහෙත් හෙට මොනවා වෙයිද දන්නේ නැති එළවලු නලලින්ද ඇතුලේ ජීවිතය යදින මොරොක්කෝ දරුවාට මොකක් වෙයිද කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා තුනම ලබා නොගත් පුද්ගලයන්ට අප්‍රේල් 30වනදා සිට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළු වීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. කුඩා දරුවන් අතර ඔමික්‍රෝන් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන බැවින් දැඩි අවධානයෙන් පසුවන්නේයි සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ දිනවල වෙහෙසකර ගමන් බිමන් යාම සුදුසු නැති බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මෙතෙක් පූර්ණ එන්නත් කණේට ලක් නොවු අයට පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම මෙන්ම පොදු ස්ථානවලට ඇතුල් වීම තහනම් කිරීම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පසුගිය 25 වනදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව ලබන අප්‍රේල් 30 වනදා සිට මෙම නීතිය ක්‍රියාත්මකයි. මාත්‍රා තුනම අරගත් අයට තමයි අපි පූර්ණ එන්නත් කරණයක් කරපුවයි කියලා කියන්නේ. එතකොට ඒගොල්ලන්ට තමයි මෙම පොදු ස්ථානවලට යන්න හැකියාව ලැබෙන්නේ. පොදු ස්ථාන මොනවාද කියන එක අපි ඉදිරියේදී නිර්වචනය කරලා පළ කරන්න බලාපොරොත්තු වෙනවා. එන්නත් කරන්නේ කරගෙන නැතුව එයාට ලෙඩක් හැදුනොත් ස්පිතාලෙට යන්න පුළුවන් නේද? මේක පොදු ස්ථානයක්. එහෙම කිසිම බාධාවක් නෑ. කෙනෙකුට පුළුවන් තමන්ට එන්නත් කරගන්න නැතුව ඉන්න. හැබැයි ඔහුට අයිතියක් නෑ වෙන කෙනෙක්ගේ ජීවිතය අනතුරේ දාන්න. ඉතින් ඒ නිසා තමයි අපි නීති රීති මාලාවක් අපි කියන අදහස් කරේ. දැන් මෙන්න මේ ගැසට් එක නිසා නිදාසෙ ගමන් කිරීම පිළිබඳ අයිතිය උල්ලංඝනය වෙනවා කියලා තර්ක කරන්න පුළුවන්. හැබැයි මතක තියාගත යුතු කරුණක් තමයි මෙම මූලික මිනිස් අයිතිවාසිකම අසීමිත අයිතියක් නෙමෙයි. 1966 සිවිල් දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය පවා ඕනෑම තැනක ගමන් බිමන් කිරීම ප්‍රසිද්ධ ස්ථානවලට යෑම සීමා කරන්න පුළුවන්. එවැනි සීමාවක් තමයි මහජන සෞඛ්‍ය. ඒ නිසා බහුතරයකට අයිතියක් තියෙනවා කොවිඩ් වලින් ආරක්ෂාවෙන්. කෙනෙකුට යන්න පුළුවන් ශේෂාධිකරණයට මේ ඉන්නත නොමැති නිසා මම විශාල ප්‍රශ්නයක් මැදි වෙනවායි කියන. ඒ නිසා කියන්න පුළුවන් මූලික දේ තමයි මේ තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වෙන්නේ නැහැ. ඒ වගේම අපි දැක්ක ඕස්ට්‍රේලියානු විරුද්ධ ටෙනිස් තරගාවලිය ලෝකේ ප්‍රසිද්ධම අංක 1 හය පාර ජයග්‍රහණ කළ ටෙනිස් ශූරයා මෙයා ඇත්තටම ඉන්න තරගෙන තිබෙන්නේ ඒ නිසා මෙයාට තරග කරන්න දුන්නේ නේ මෙයාට තරග කරන්න නොදී පිළිබඳ මෙයා ඕස්ට්‍රේලියානු අධිකරණයට ගියා අවසානයේ ඕස්ට්‍රේලියානු අධිකරණය තීරණය කරා ඔහු එන්නත ලබා නොගෙන නිසා ඔහුට කිසිදු අවස්ථාවක මේ තරග වලට සහභාගී වෙන්න බෑ නැවත ඔහු සර්බියාව බලා ගියා ඉතින් ලෝකේ බොහොම නඩු තීන්දුව අපිට පෙන්වන්න පුළුවන් මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 615,902 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතුරින් 580,772 සුවය ලැබුවා. එම පිරිසට අද දිනේ සුවය ලැබූ 550 දෙනා ද ඇතුළත්. ප්‍රතිකාර ලබන පිරිස 19,588ක්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළ කොරෝනා මරණ සංඛ්‍යාව 28ක් ලෙස අද වාර්තා වුණා. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,572ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දරුවන් අතර කොරෝනා රෝග ලක්ෂණ පවතින්නේ නම් 13.90 ෂණික දුරකථන අංකයට අමතන ලෙසට සෞඛ්‍යාංශ දැනුම් දෙනවා. ඊට පැහැදිලිවම පේනවා ඔමික්‍රෝන් ප්‍රභේදය කුඩා දරුවන් අතරත් ඉතාමත්ම වේගෙන් පැතිරෙන බව. මේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා හැකි හැම සෞඛ්‍යමය පියවරක්ම අනුගමනය කරන්න ඕනේ. මේ කෝවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් අපි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඇති කරලා තියෙනවා. දරුණු නිදන්ගත රෝගී සංකූලතාවලින්
පෙළෙන රෝගියෙක් නොවේ නම් ඍජු දුරකථන අංකය 1390 හරහා සම්බන්ධ වෙලා ප්‍රතිකාර ලබා ගන්න. වෙහෙසකර ගමන් බිමන්වල නිරත වීම මේ දිනවල සුදුසු නොවන බවද සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. බොහෝ අය හිතනවා මේ අවස්ථාවේදී මේ පැතිරෙන්නේ ඔමික්‍රෝන් මේක භයානක නැහැ කියලා සැහැල්ලුවෙන් මේක ගන්න ආකාරයක් අපිට දක්න ලැබෙනවා. නමුත් මතක තියාගන්න මේ අවස්ථාවේදී මේ රෝගීන් අතර ඩෙල්ටා ප්‍රභේදයත් පැතිරෙනවා. ශ්‍රීපාද වන්දනාව වැනි ඉතාමත්ම වෙහෙසකර මහන්සියට පත් වෙන ගමන් බිමන් යාම මේ අවස්ථාවේදී එතරම් සුදුසු නැහැ. සමහරක් වෙලාවට මෙම රෝගයේ සයිලන්ට් හයිපොක්සියා කියන තත්ත්වය තියෙන පුළුවන්. අපිට පිටතට ඔක්සිජන් අවමතාවය පෙනුනේ නැතත් ශරීරය තුළ පෙනහල්ල සමහරක් විට යම්කිසි ප්‍රමාණයකට අසාධ්‍ය වෙලා තියෙන පුළුවන්. එබැවින් එවැනි ආකාරයට මහන්සි වෙන දේවල් සුදුසු නැහැ කියලා තමයි අපිට කියන්න වෙන්නේ. පෙබරවාරි මාසයේ ගෙවුණු දින හතර තුළදී 328,000 ක පිරිසක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. රට වසා දැමීමේ කිසිදු අරමුණක් මේ අවස්ථාවේදී අපේ නැහැ. එම අවශ්‍යතාවක් පැන නැගිලත් නැහැ. මේන් ආරක්ෂා වීම සඳහා තියෙන්නේ බූස්ටර් එන්නත තුන්වෙනි මාත්‍රාව ලබා ගැනීම සහ මුවාවරණ පළඳිනේක. අපි පෞගිය සතියේදී සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් හැටියට පෙබරවාරි මාසයේ ගෙවුණු දවස් 4ක කාලය තුල 328,000ක් තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවක් හැටියට අපි දකිනවා. ඉදිරි සතියේදී මේ ප්‍රමාණය තවදුරටත් වැඩි කරගන්න තමයි අපේ අපේක්ෂාව. තුන්වෙනි මාත්‍රාව හදට ගත්තොත් ඔමික්‍රෝන් එක්ක මේ තියෙන තරඟෙන් අපිට දිනන්න පුළුවන්. ටයිල් සහ සිමෙන්ති ආනයනය වෙනුවෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට අවශ්‍ය උපදෙස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. සිමෙන්ති මිල ඉහළ යාමත් ටයිල් වර්ග විලඳපොලේ හිඟවීමත් හේතුවෙන් මහ ජනතාව දැඩි අපහසුතාවකට ලක්ව සිටිනවා. ඊට පිළියමක් ලෙසයි රජය මෙම පියවර ගෙන තිබෙන්නේ. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇති වූ ආර්ථික ගැටලු හේතුවෙන් විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ඖෂධ සහ ඉන්ධන හැර අනෙකුත් සියලුම ආනයන සීමා කිරීමට රජය 2020 වසරේදී තීරණය කළා. මේ අතර දේශීය නිෂ්පාදකයන් නගා සිටුවීම මෙන්ම ආනයන සීමා කිරීමේ අවශ්‍යතාව මත ටයිල් සහ සෙරමික් නිෂ්පාදන ආනයන තහනම් කෙරුණේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී. මේ වන විට වෙළඳපළේ පවතින ටයිල් වර්ග මිල ගණන් පිළිබඳව අප සොයා බැලීමක් සිදු කළා. කට්ටි එනවා ටයිල් නැහැ. එන්න ටයිල් ගාන වැඩි. ඉස්සර තිබිච්ච 500 තිබිච්ච ටයිල් එක දැන් 1400ක් 1500ක් කොස්ට් වෙනවා. දැන් ලංකාවේ තින්නේ දැන් මේ පොඩි ඩිසයින් ටිකක් විතරයි එන්නේ. ඒත් ඒව හද තිනවා හිටනේ. ටයිල් එනවා නම් හොඳයි. අපි කරන්නේ අර කරන්න ඕන කමට ෂොප් එකක් වාගන්න බෑ කියලා කරගෙන යනවා. සීලෝදී කරගෙන යනකොට එකටම පාඩුයි. කෙසේ වෙතත් ටයිල් හිඟියට පිළියමක් ලෙස පහසු මිලට ආනයනික ටයිල් බෙදා හැරීම ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා සිදු කිරීමටත් ඉදිරි සති දෙක අතර ආනයනික සිමෙන්ති එම සංස්ථාව හරහා ලබාගත හැකි බවත් රාජමාති ඉන්දික අනුරුද්ධ මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළා. දැන් මේ වෙද්දි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට සිමෙන්ති ආනයනය කිරීමටත් ඒ වගේම ටයිල් වර්ග ආනයනය කිරීම සඳහා අධිකර ජනාධිපතිතුමා ඒ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. මේ වෙද්දී අපි ඒ ඇනවුම් කිරීම කරලා ටයිල් වර්ග මේ වෙද්දී අපි ටයිල් විශාල ප්‍රමාණයක් බෙදා හැරීම කටයුතු ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථා ශාඛාවලින් දැනට මාස දෙකක වගේ වේලාවක ඉඳගෙන කරගෙන යනවා. ඒක පාරිභෝගිකයාට පහසු මිලට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒ වගේම ඒ ආකාරයෙන්ම ඉදිරි සතිය එකහමාර ඇතුළත සිමෙන්ති මේ රටේ පාරිභෝගිකයාට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ලබා ගැනීම ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන වෙළඳපොලේ මේ තියෙන පියාව නැති කරලා ඒ සාමාන්‍ය සිමෙන්ති කොට් එක වෙන රුපියල් 1375ක් වගේ මිලකට ලබා දෙන්න පුළුවන් තත්ත්වෙට අපි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට ආනයන කටයුතු කිරීමට සියලු වැඩ කටයුතු සකස් කරලා තියෙනවා. මේ අතර මෙරට මාසික සිමෙන්ති අවශ්‍යතාව කොට 140,000ක් වෙනවා. එහෙත් ඇති වූ තත්ත්වයක් සමග සිමෙන්ති අර්බුදය පිළිබඳ ගැටලුව පසුගිය වසරේ සිට ක්‍රමයෙන් වර්ධනය වුණා. මෙරට සිමෙන්ති බෙදා හරින්නන් සිමෙන්ති ආනයනය සීමා කිරීමට කටයුතු කළේ ඩොලර් හිඟය ඊට හේතුවක් ලෙස දක්වමින්. කෙසේ වුවද ඇති වූ තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේද දැඩි අර්බුදයකට ලක් වුණා. සිමෙන්ති
මමත් බලන්නේ අපේ බිස්නස් එක යන විදිහට ගන්න මිනිස්සයට වඩු සිමෙන්ති කොට කොට ඇති දෙනවා. නැතුව මේ එකපාර එක්කනේ එන එන එක්කනට සිමෙන්ති කොට ටික දුන්නොත් මර කඩේ වහලා නිකන් ඉන්න පුළුවන්. අනයනික සිමෙන්ති දැනට වෙළඳපළේ පවතින මිල ගණන් වලටම අලෙවි කරන බවයි ජාතික ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සඳහන් කරන්නේ. ටයිල් විකිණීම සිදුවන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සතු ශාඛා 19 පමණයි. ඊට අමතරව මාර්තු 1 සතියේ අපි ලංකාවට සිමෙන්ති ආනයන කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට 1375ට විකුණන මුදලටම අපි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව සිමෙන්ති පාරිභෝගිකින්ට ලැබීමට සලස්වනවා. වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම්ද අකණ්ඩව ක්‍රියාත්මක කරන බවයි ග්‍රාමීය නිවාස ඉදිකිරීම හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්තන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ. සාමාන්‍යයෙන් දැනට සිමෙන්ති සමාගම් සහ ආනයන කරුවන් කියන මිල තමයි 1375යි කියන එක. නමුත් වෙළඳපොලේ මේක විකෘති කරලා රුපියල් 2000ට ආසන්න මුදලක් වෙනකන් මේ වැඩ කටයුත්ත කරනවා. අපි ඒක පාරිභෝගික අධිකාරියට දැනුවත් කරලා වැටලීම් කරන්න කියලා පාරිභෝගික අධිකාරිය මේ වෙද්දි දෛනිකව වැටලීම් විශාල ප්‍රමාණයක් කරනවා. ඒ බෙදා හැරීමේ නියෝජිතයින්ම අපි ඒ බෙදා හැරීමේ ජාලයෙන් ඉවත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවා. වැල්ලවාය හා දැරණියගල ප්‍රදේශවලදී දිය රකුසාට 4 දිනක බිලි වුණා. අනාරක්ෂිත ආකාරයෙන් දිය නෑමට යාමේදී මෙම ජීවිත හානි සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. වැල්ලවාය ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය 3 දෙනෙක් දියේ කිලි බියකොස් ඇති අතර ඔවුන් මාතර සිට ඇල්ල ප්‍රදේශයට පැමිණ දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදු වුණේ. 6 දිනකින් සමන්විත පිරිසක් ඇල්ලේ දිය නෑමට ගොස් ඇති අතර අසල තිබුණු කොටයක් ඇදීමට යාමේදී එය ඔවුන් මතට වැටි පිරිස දිය පාරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. ඉන් 3 දිනකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ අතර අනෙක් 3 දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර දැරණියගල කිරිහේන ප්‍රදේශයේ පිහිටි රක්කනාව ඇල්ලේ දිනාමින් සිටි නවහැවිරිදි දැරියක් දියගිලීමෙන් ජීවිතක්ෂයට පත් වුණා. දෙමව්පියන් සමග දිනාමින් සිටියේදී දියගිලුණු මෙම දරුවා දැරණියගල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. බොහෝ ප්‍රදේශවලින් ආර්ථික මධ්‍යස්ථානවලට මේ දිනවල එළවලු තොග ලැබීමත් සමග මිල ගණන් පහත ගොස් තිබෙනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන්වල යම් පහළයාමක් මේ දිනවල දක්නට ලැබෙනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු සැපියුම වැඩිවීමත් සමග පසුගිය සතියට සාපේක්ෂව එළවලු මිල ගණන්වල අඩුවීමක් සිදුව තිබෙනවා. විශේෂයෙන් යාපනයේ අර්ධද්වීපයේ වගා කර ඇති බීටූට් අස්වැනු දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලැබීමත් සමග කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 100කින් පමණ පහත වැටි ඇති බවයි එම මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් පවසන්නේ. පසුගිය දිනවල බීටූට් කිලෝග්‍රෑම් 1ක තොග මිල පැවතියේ රුපියල් 350කට පමණ මිලකටයි. එහෙත් මෙවර විට බීටූට් අලෙවි වන්නේ රුපියල් 250 330 අතර තොග මිලකටයි. වෙළඳුන් පෙන්වා දෙන්නේ දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග වශයෙන් ලැබීමත් සමග සෑම එළවලු වර්ගයකම මිල 40%කින් පමණ පහත වැටි ඇති බවයි. අද දින ආර්ථික මධ්‍යස්ථානයේ මිල වම්බට රුපියල් 180යි 200යි තොරබොජ්ජේ රුපියල් 250යි 200යි වැටකුළු 180යි 150යි දෙලබට 150යි 180යි මේ සතියේ මිලයි අද බලුවම මිල අඩුවීමක් වගේ තමයි දකින්නේ රුපියල් 340ක වගේ මිලක් අඩුවීමක් දකිනවා. මේ බීට් කොච්චර වගේ ඇවිල්ලා තියෙනවද? වම්බට වගේ කීයද විකුණන්නේ? 250යි 230යි ගමන්කොට අඩුවේගෙන යනවා. මේ අතර කැප්පැටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන ඇතැම් එළවලුවල මිල ගණන්ද පහත වැටි තිබෙනවා. යනුව පසුගිය සතියේ රුපියල් 160කට අලෙවි වූ තක්කාලි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 90ත් 100ත් අතර මිලකට මේ දිනවල අලෙවි වනවා. එහෙත් බෝංචි, කැරට්, මාළු මිරිස්, බීට්රූට් වැනි එළවලු වර්ග කිහිපයක මිල ඉහළ ගොස් ඇති බවයි වෙළඳුන් පවසන්නේ. ආර්ථික මධ්‍යස්ථානයට එළවලු පැමිණීමේ තාමත් අඩු මට්ටමක තියෙන දෙපොඩ මිල වැඩිවීමක් තියෙනවා. ගොයන් හදන්න කුඹුරු කොටලා තියෙන දා එළවලු නිෂ්පාදනය දැන් තාමත් අඩු මට්ටමක තියෙන්නේ. වර්ෂාව නැතිකමත් ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා. තක්කාලි රුපියල් 90 100 110 අතර වගේ අඩු මිලක් තමයි තක්කාලිල පවතින්නේ. රාබු මිල ඉතාමත් අඩු මට්ටමක තියෙන රාබු රුපියල් 20 වගේ මිලකට තමයි අල වෙන්නේ. මේ මිලට විකිණීමක් සිදු වෙන රාබු ගොඩක් අපතේ යාමක් සිද්ධ වෙනවා. කෙසේ නමුත් අමුත්‍යගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසන්නේ විවිධ ප්‍රදේශවලින් උඩරට සහ පහත රට එළවලු තොග ලැබී තිබුණද ගැනුම් කරුවන්ගේ අඩුවක් පවතින බවයි. ඒ හේතුවෙන් එළවලු අලෙවි කර ගැනීමට නොහැකි වූ බවට වෙළඳුන් මැසිවිලි නගනවා. බඩු පොඩ්ඩක් මිල පල්ලෙහාටත් ඇවිල්ලා තියෙනවා. උනාට විකිනෙන්නේ. බඩු ඉදුරු එහෙමම. බඩු ගන්න මිනිත්තු එන්නේ නැහැ. වෙළඳු එන්නේ නැහැ.
කෙසේ වෙතත් පසුගිය දිනවලට සාපේක්ෂව පැලියගොඩ මැනින් තොග සහ සිල්ලර වෙළඳපළේද එළවලු මිල ශීක්‍රයෙන් පහළ බැස තිබෙනවා. පහුගිය මාසවලට සාපේක්ෂව එළවලු මිල අඩුයි. රාබු වගේ එළවලු පහුගිය කාලේ රුපියල් 90 මිලකට ගියා. ඒත් අද වෙනකොට රුපියල් 20 30 වගේ මිල ඉතාමත් පහත වැටිලා තිනවා. ඒ වගේම දඹල මිල වගේ රුපියල් 100 පහළ මට්ටමකට තියෙනවා. සමස්තයක් වශයෙන් බැලුවොත් එළවලු මිල අඩු වෙලා තිනවා ටිකක්. බීට්න රුපියල් 400 ගිය අද බැල දෙන 300 බැල දෙන. අඩු වෙලා තියෙන සෑම දෙම හැම එළවලුම. රාබු රුපියල් 50 දැන් දෙන්නේ. මිල අඩු කොට්ටුවර. සත්‍යවල සාක්ෂිස බලද්දී දැනට මිල බැහැලා තියෙන්නේ. මම බඩු වෙනවා දැන් ගණන් බැහැලා තියෙන්නේ. කැලක් තමයි ගණන් වැඩි. බොහෝදී ගණන් බැහැලා තියෙන්නේ. තක්කාලි රුපියල් 150යි 130යි. අම්මිරිසෙම රුපියල් 600යි. ඒ විදිහට බැලුවම ගොඩක් මිල අඩු වෙලා තියෙනවාද? මල්ලතු මහා විහාරයේ මාත්ගමුව පන්සල සංග සතුකොට පූජා කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු මහා විහාර භූමියේ පිහිටි මාත්ගමුව පන්සල් පැරණි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් ඉවත් කර නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් වසරක් තුල නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරුනේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. ඓතිහාසික චාරිත්‍රයන්ට අනුව නව ගොඩනැගිල්ල සංඝ සතුකොට සන්නස් පත්‍රයක් මගින් මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේට පූජා කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේ තැන්න මහතා ගොඩනැගිල්ලේ යතුරු අනුනායක හිමියන් වෙත බාර කළා. මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කරනු ලැබුවා. ඉන් අනතුරුව අස්කිරි මහාවිහාරයේ වෙත පැමිණි ජනාධිපතිතුමා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. සබරගමු පළාත් ආණ්ඩුකාරය ටිකිරි කොබ්බෑකඩුව මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. පසුගිය සිකුරාදා දිනේදී අත්නෝමතික ආකාරයෙන් විදුලිය කැපීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ අර පිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරන්නේ නම් කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමට හැකි බවයි. බලාගාරයේ කිහිපයක ඇති වී තිබෙන හදිසි බිඳවැටීම් මෙන්ම අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ ගැටලු හේතුවෙන් ඉල්ලුමට සරිලන විදුලිය සැපීමේ අර්බුදයක් මතුව තිබෙනවා. සිදුකර ඇති නිරීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ මහජන විදුලි පරිභෝජනය සවස 6 සිට රාත්‍රී 10 දක්වා වැඩි වී ඇති බවයි. ඇතැම් දිනවල මෙය මෙගාවොට් 2750ක් ඉක්මවා ගොස් තිබෙනවා. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාව තෙල් සංස්ථාව රජය සහ මහජනතාවෙක්ව මෙම ගැටලු නිරාකරණයට අවශ්‍ය පියවර ගැනීමේ කාලය එළඹ ඇති බව අවධාරණය කෙරෙනවා. තත්වේසේ තිබියදී ජනතාව අපහසුතාවට පත් කරමින් සිදු කෙරෙන අත්නෝමතික විදුලිය කැපීම් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසන්නේ. විදුලිය කැපීම පිළිබඳ පූර්ණ තීරණ ගැනීමේ අයිතිය තියෙන මහජන කොමිෂන් සභාවට. ඊට පිටින් කවුරු හරි මේ කියනවා නම් ය වෘත්තීය සමිතිය වල කට්ටිය මම හිතන්නේ ඒ කට්ටිය මේකට අදාළත්වයක් නැහැ. Tamanට අදාළ දෙයක් කරන්න හොඳයි. මම හිතන්නේ එහෙමනොත් එහෙම අපිට වෙන්නේ ට්‍රේඩ් යුනියන් එකේ සභාපති ගනනලා මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපති කරලා එතන ලේකම් ගනනලා මෙතන කොමිෂන් සභාවේ මේ සභාපති කරලා කරා නම් මේ දිනේ කතා කරලා ওই වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් නේ. දැන් එදා කිසිම දැන්වීමකින් තොරව කිසිම අවසරයකින් තොර කපපුහා කි බින්දි දැන්වෙන්නේ අපි සියලු දෙනාම. මෙවැනි අත්තරමතික ක්‍රියාපාටි පාටියක් ගැනීමෙන් මහජනතාව ඉතාම අපහසුතාවයකට පත් වෙනවා. මම හිතන්නේ මේක සාමාන්‍ය කරන ක්‍රියාපාටි පාටියෙන් බැහැරව තමයි මේ ක්‍රියාදාමයේ සිදු වුනේ. එම ක්‍රියාදාමයේ ඉදිරියේදී ඇති නොවෙන්න වග බලා ගන්න කොමිෂන් සභාව විසින් අවශ්‍ය සියලුම නීති කටයුතු දැන් සම්පාදනය කරමින් සිටිනවා. මේ අතර ඉන්දියා ඔයිල් සමාගම මෙරට විදුලි නිෂ්පාදනය සඳහා ඉන්ධන ලබා දුන්නත් නැතත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හැකි උපරිමයෙන් ඉන්ධන ලබා දෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. එම උත්සවය අතරතුරදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ උපන්දිනය සැමරීමද සිදු කෙරුණේ මේ අයුරෙන්. සුබ උපන්දිනය කියවන්නේ.
දැන් ඔබතුමා දැන් තෙල් දෙනවද දැන් ඉදිරි නෑ අපිට ඔබතුමා මතක ඇති ඉදිරිවල මණ්ඩලය අපිට කිව්වේ අපිට සතියක් ලබා දුන්නොත් ඊට පස්සේ IOC සමාගමෙන් ඍජුව ලබා ගන්නවා කියලා ජනාධිපතිතුමා ඉදිරියේදී ප්‍රකාශ කරා මේ දක්වා අපි තෙල් ලබා දෙනවා නමුත් ඒ වගකීමෙන් අපි මුදවලා තියෙන්නේ IOC සමාගමෙන් ගන්න බව මම හිතන්නේ ජනාධිපතිතුමා ඉදිරියේ කිව්ව විතර නෙවෙයි මාධ්‍ය ඉදිරියේ තේ ප්‍රකාශ කරලා තියෙනවා මොනවාට IOC එකෙන් හරියාකාර තෙල් ලැබෙන්නේ නෑ නේද ඒක අහන්න ඕනේ ඉදිරිවල මණ්ඩලෙ ඉන්නේ තෙල් නෑ වෙනවද මේ සතිය තෙල් නම හැම සතියෙම තෙල් නැව තුන හතරක් එනවා නෑ නෑ මේ සතියේ නෑ නේද ගිය සතියේ තෙල් නැවනේ ගන්න නේද ඔබතුමා මේ කියන්නේ නෑ නෑ හැම සතියෙම එන නැත්නම් තෙල් ලිගයක් ඇති වෙන්නේ බෑ දැන් ඔබතුමා ඇත්තටම විදුලියට දෙනවද මේ IOC එකෙන් ලැබුණත් නැතුවත් අපිට පුළුවන් අනු අපි විදුලියට අවශ්‍ය ඉන්ධන සපේ ආහාර ද්‍රව්‍ය පහකින් යුත් භාණ්ඩ මල්ලක් සතු සහරහා රුපියල් 998කට ලබා දීමට ක්‍රියා කරන බව අමාත්‍ය ආචාර්ය බඳුර ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම භාණ්ඩ මල්ල හඳුන්වා දුන්නා. සතුස වෙතට එන පොදු ජනතාවට වැඩි සහනයක් සැලසීම සඳහා දිගටම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක පාරිභෝගිකයෙකුට එයාගේ ආදායම් මට්ටම් අනුව අඩු ආදායම් ලබන කෙනෙකුට උනත් ගන්න පුළුවන් වෙන ලෙස නාඩු කිලෝ 5ක් නූඩ්ල්ස් ග්‍රෑම් 400ක් හල් මැස්සන් ග්‍රෑම් 100ක් තේකොළ ග්‍රෑම් 100ක් කහකුඩු ග්‍රෑම් 100ක් කියන භාණ්ඩ වර්ග 5ක් රුපියල් 998කට සෑම සතුස වෙළඳ සැලකීම ලබා ගන්න පුළුවන්. අපි මේ භාණ්ඩ තොගයේ වෙන තරංගකාරී සුපිරි වෙළඳ සැල් වලින් මිලදීගෙන ආයතනයකින් ගත්තට වඩා මේ භාණ්ඩ මල්ල 1072ක් අඩුයි. අනිත් ආයතනයට වඩා රුපියල් 1084ක වාසියක් පාරිභෝගිකයට තියෙනවා. අනිත් සුපිරි වෙළඳ සැල් ජාලය සමග සැසඳීමේදී රුපියල් 531ක වාසියක් තියෙනවා. සතුස වෙළඳ සැලක් නොමැති ප්‍රදේශවලට 1998 දුරකථන අංකයට කතා කළහම පැය 48ක් ඇතුළත මේ භාණ්ඩ ටික ගෙනහල්ලා දෙනවා තමන්ගේ නිවසට. එතකොට සහන ගාස්තුවක් අය කරනවා රුපියල් 200ක්. මහබැංකු බැඳුම් කර සිද්ධියට ඍජුවම වගකිය යුතු පාර්ශ්වයන්ගෙන් මේවනතෙක් විමසීමක් කර නොමැති බව හිටපු අමාත්‍ය රවි කරුණානායක පවසනවා. පසුගිය යහපාලන රජයෙන් දේශපාලන පළගැනීම් සිදු කළාද යන විමසමින් මාධ්‍ය වේදිකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ඔව් දැන් තුන්දෙනා හිරියර කරන්නේ අපේ යන්නුනේ අපිටනේ හිරියර කරේ. මං නැවත අහන්නේ මහබැංකුවේ ඇමති මමද හිටිවර රනිල් වික්‍රමසිංහ. වාණිජ බැංකුවේ ඇමති මමද කබීර් හසි. කො ඒගොල්ලෝ? ඇයි අපිට මේව කරන්නේ? ඔබ තමාලා තමයි මේ මාධ්‍ය තුලින් නැතිව ඇති කළා ඇතිව වසන් කරේ. ඒ සමගින් සවස 6:30 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත්වනවා. අපගේ මේ ළඟ ප්‍රධාන පත් විකාශය රාත්‍රියේ 10ට බලාපොරොත්තු වන්නේ.